ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඔහෙද මේ දුවන්නේ? ඈ? මේ බයිසිකල් ස්පීඩ් එකෙන් දුවන්නේ? බයිසිකලේ බයිසිකලේ ගෙදර තිබ්බා. කමනේ මං ආපහු ගිහලා බයිසිකලේ මෙන්නංගු බංගලාවට. මේ මේ. කොහෙද දුවන්නේ මේ කලබලේ මොකද? බංගලාවට ආවා ඉතින් පොඩ්ඩක්. හරි හරි හරි. බබ්බු බලන්න. බබ්බු වා. බබ්බු. බබ්බු නෙමෙයි ඉතින්. මේ වැඩ එන්න. දැන් බබ්බු බලන්න ආවම අතවනවනද? ඇයිෂේ මේ බබ්බු බලන්න එනකොට මොනවද අරන් එන්න ඕනේ? එනවා ගෑන් පොඩ්ඩ එනවා. නෑ ඒකත් ඇත්ත. බබ්බු බලන්න නිකන් හිස් අතින් ගිහලා බෑනේ. මං කියන්නේද ජේන් පුසා මං ටග් ගාලා ටවුමට ඇඩ්මිට් වෙලා මොනවා හරි ගැජමැටික් කෑල්ලක් අරගෙන එන්නම් බබා බලන්න. රයිට්. නෑ. පොඩ්ඩ එනවා. මම මේ කතා කරන්න හදන්නේ බබ්බු බලන්න වැඩි සීරියස් ගේම් එකක්. පොඩ්ඩ එනවා ගෑන් දෙතු. එනවා. බබා බබා බබ්බු බලන්න පුළුවන් ඇයිසේ එනවා. සාමි මං හැමදාම කියනා වගේ මගේ ෆ්‍රෙන්ඩා හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉඳද්දි බොසා මට දීපු සප් එකට මං ලොවෙත් නැති ඕනම ගේම් එකකට ඇඩ්මිට් වෙනවා කියන් කියන්න බොසා මොකද්ද ගේම් ලීඩරා මම ඇත්තම කියනවා නම් මේ දැනුත් මම මේ නයිට් ක්ලබ් බහින් සෙට්ලා දැන් මේ මාවත් දැක්කා යන්නද හදන්නේ නෑ ලීඩරා මං දැක්කන් යන්න හදන්නේ අපි දෙන්නරම ගොඩ යන්න පුළුවන් මාවතකට මම ඉතින් කිව්වනේ වැවළඟදී විජේවර්ධන කම්පැනි එක මට අයිති කරගන්න ගේම් එක හරි මේ තමුසේ ඒක ඩිසයින් කරන්න ඕන හරි ඉතින් ආයි බොසා ඉතින් ඔගේ අහන්න දෙයක් තියෙනවා දැන්ටමත් බොසාගේ නමට විජේවර්ධන කම්පැනි එක ඇවිල්ලා ඉවරයිනේ බොසාගේ ලෝකෙනේ තියෙන්නේ බම්බුව රණරාජ අංකල් කියන්නේ ඇවිල්ලා බූවල්ෙක් වගේ පොරක් මිනිහා කම්පැනි එකේ හැම අංගලකටම මම කොක්ක ගහගෙන ඉන්නේ දැන් නිකන් තමුසේ ගිහිල්ලා රබර් රත්ති රබර් ගහගෙන ගියා ඔට්ටපල් කැලල ගලව ගන්නවෝ මියා උදේ මේ ගෙදර මහිම පිස්සුවෙන් ගිහිල්ලා රුපියල් 50000ක් උස්සලා තව ටිකෙන් මාට් වෙනවා ඒකට මාව. බොසාද මාට් වෙන එකද? අයියෝ. මේ බොසා මේ මං කියනවානේ හැමදාම පේමන්ට් එකේ ඕනම ගේමක්. එහෙම නැත්නම් රජ පොල්ලක් තිබු වාහනයක් සීස් කරන්න. මං නිකන් ලොවෙත් නැති වෙන ගේම දෙන්න. මං ඉතින් අනිත් එක මං කියනවා මා ඉස්කෝලේ ගණන් වලට තාර බිත්තර හැමද. මට ඔය ඔළුවෙන් ගාන ගේම් නම් බොසා අල්ලන්නෙම නැහැ. අනිත් ඕනම ගේමක්. ලීඩරයා පෙන්ටගනේට ගහනකන් ඔසාම කවුද කියලා බල්ලෙක්වත් දැනගෙන හිටියේ නෑ බල්ලෙක්වත් ලෝකේ ඉන්න සීරියස් ගේම් කාරයෝ කාටවත් කරන්න බැරු ගියායි වැඩි ඔසාම කරා ඔසාම පෙන්ටගනේට ගැහුවා හා ඔසාමට පුළුවන් නම් පෙන්ටගනේට ගහන්න මේ පේමන්ට් එකේ මැජික් පෙන්වන ලීඩරට බයිද විජේවර්ධන කම්පැනි එකට ගහන්න මේ ලීඩරයා අය රණරාජ අංකල් කියන්නේ වත්තේ ගම්බිරි සහුල්ලා උදෙන්ට ආපු මෑන්නේ හරි මිනිහට ගේම දෙන්න ඕන ඒ ක්ලාස් එකේම පොරක් තමයි කුටිම්ම කියනවා නම් ලීඩරයා වගේ අවටියල් බුවෙක් තමයි What the hell is this, Raja? Meva dhanagattoti ape parents la, ape grandparents la, ape great grandparents la. Valen negital heavy. Valen negital heavy. Lahatti lauwa ke no ekattiya valen negila meheta adda adda wa kunu thing ema. Mokadda kiwe? Ekattiya me ekattiya. Raja dhanagannawa mage husband
Victor Vijayawardena, landowner. Itu kan apa papa Oliver, Supreme Court Judge. Itu kota magi kau de magi siya ge, bukan tu siya ge nama? Albert. Nevey, Albert. Albert Anna. Oh, he was the governor. Meva dana gantu. Bukan tu dengan apa kata kerja ini? Deng me, kalpana kali amme. Deng oya amma kiye pu. Parampara apa dewi dewa tau mahan sehela apa ke parampara apa nih? Jadi oya katia negatif lah waling godetai villa me gejar itu awa. Apa pahan tara yodi kerapu nawa ningira apa makan de puluan, adin de puluan, de neti keran de puluan? Bani. Ade, mage grandson, poor boy, pahan. Mamma dekho na baat tu lai ne mewa kohen kolos kora ganda de kiyala Raju don't worry royal family eket me wage dewal vela thiyena adada royal family ekata mehema una asarana royal paula moka dune appe ba shut up and listen to me therwa hari hari thing oh ai mataka nadda prince charles te vechudi no ma Never mind. Oh, yes. That's in the history. History, yes. Asarana lady Diana. Accident vela merruwane. Abada. Thing ehema vechcha eke. Apita. Danen nan dan royal family ekata ehema bhuta pata vela nan me ape pahanta vechcha de nika hunu bijuwak wage ne. That's right. Antika me patthare eka giye ne. Oh. Radio eke giye ne. Na. Oya television eke giye ne. Adu gane kalaya patthare ekkwat gæhuwe ne ne. Gæhuwe ne ne. Mehena. Oh, that's good. Kara im. Umbalata mawa amathaka vela athi. Habai mate senama adu ude vechi dewal wage matakai. උඹත් එක්ක එක පිඟානේ කාපු එක ඇඳේ නිදාගත්ත එක බයිසිකලයකට බිස්නස් කරපු මේ විශාක කොච්චර ඈතින් හිටියත් හිතින් තාම උඹල ළඟ සමාවයන් දීර තාමත් මං ඉන්නේ කොහෙද කියලා උඹලට කියන්න විදියක් නැහැ මං ආවේ මුටි කරගන්න හරි හිත හදාගෙන ඒත් මට පොඩි account job එකක් සෙට් වුණා මතකනේ එදා මං කිව්වා වගේ මං ආපහු එන්නේ මිනිහෙක් වෙලා වැඩි විස්තර පස්සේ කියන්න මට විශාක විශාකයා ඔය ලියුම මහිම බේබිට ගෙනල්ලා දෙන්න මම දීපු ගේම I love you, I love you, I love you, baby. Ko, mangena liyala nane. Ko, ayyo, me kesa se, mana liyuma patalu nane. Ma, kalabela dala aya. Patalu man nane. Mode, patalu. Kalabela unama, wagana ko, idu veda. Shake maha kavi ni ka loyed nathi ve taruwak ki payala upadi duranne morase kaviye ne peni beve na kiyum bayan non stop man etthi ko agin inna ane kiyanna ko beve din kiyanna ko loyed nathi inna Abda didi puri kikke ka kenne me? Berela didi kelli me? Kaviya ke me liyaga nu nu? Kien kien? Me? Mata visha ke bu kaviya man thaniye ma kiyeva. Man asane ke kaoru kiyeva. Man thaniye ma kiyeva. Ayo baby. Abda thaniye kiyeva na bo? Mahima, mukut lami apa lagi ini? Ane sorry ama, mang me poem me kat me sindu aku. Mahima,
මේක සින්දු කී කී නටනට ඉන්න පුළුවන් වෙලාවක්ද? අරේ පහන්නයි අහස කඩන් වැටලා වගේ ඉන්නවා. අම්මා මං මේ මහේමා මහේමා පොඩ්ඩක් හිතන්න. පහන්නයි දවල්ට කාලා නෑ. කිසි කෙනෙක් එක කතා කරන්නේ නෑ. ඔහේ බලාගත්තු වතේ බලාගෙන ඉන්නවා. මම මේ අඩුම් ගානේ තේකවත් ගෙනහිල්ල පොවන්න කියලා හැදුවේ. ඔයා දඟලලා ඒකත් අල්ලලා දැම්මා. සරි අම්මා මං අයියට තේකක් හදලා ගිහින් දෙන්නද? මහේමා තේක හදන එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ඔයා සින්දු කී කී නටනට ඉන්න එක. ඔයාටුණෙත් මට වෙච්ච දෙමයි මහිම. මට වෙච්ච දෙ? මට වෙච්ච දෙමයි. ඔයාට වෙච්ච දෙ? අයියා. මං කියන්නේ අයිමි වීම ගැන මහිම. කොච්චර බලාපොරොත්තු තියාගෙන කඩදාසි බෝට්ටුවක් ඉස්සරහට ගියා. ඒ බෝට්ටු අන්තිමේදී ගිලෙනවා. විශාකට උනේ තේ දෙමයි. අද මට වෙලා තියෙන්නේ තේ දෙම තමයි මහිම. අයියා. මහිම. අහිමි වීමයි අතහැරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. මට විශාක වහිමි වුණා. චාප මාව දාලා ගියා. මට දුක තියන්නේ චාපමාව අතහැරලා ගිය එක නෙමෙයි. ඒ අරහා මට මගේ පුතු පැටියා නැති වෙච්ච එක. අයියා, ඔයා ආපහු ආවනේ. මම මේ ගෙදරින් එළියට බැස යෝධයෙක් වගේ. ආපහු ආවේ මලමිනියක් වෙලා. අයියා, ඔයා කවදාවත් මේ විදිහට නෙගටිව් විදිහට හිතලා නැහැ. මම ඕන තරම් අහිමිවීම වලට මුහුණ දීලා තියෙනවා මහිම. ස්ටුඩන්ට් කවුන්සිල් එකෙන් මාව එළියට දාපු වෙලාවේ, ශිෂ්‍යභාවය හොසි කරපු වෙලාවේ, වෘත්ති සමිති කාර්යන් එක ස්ට්‍රයික් කරලා තාත්තා එළියට දාපු වෙලාවේ, ඒ හැම අහිමිවීමකට මම මුහුණ දුන්නා. ඒත් මහිම, මේ සැරේ මම මොනවද මේ පරමාදර්ශීපියා කියවන්නේ? ඒ සැරේ ගඟටවත් පලින්න හිතනවද? අක්කා, අයියා ඒ වගේ දෙයක් කරන්නේ ඇත්තට මෝඩ නැහැ. ඒක කියන්න බෑ. මෙයා කරලා තියෙන මෝඩකම් වල හැටියට ඒ වගේ දෙයක් කරන එක මට සිම්පල්. මං කරපු මෝඩකම්? මේ ලෝකෙ ඉපදෙන ඕනම දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් ලබන්න අයිතිය තියෙනවා. තාත්තෙක් නැතුව ඉපදෙන ඉන දරුවෙක්ට තාත්තෙක් උන එක මෝඩකමක්ද පංචාලි? පහන්, ඔයාට ඔය සේරමුනේ ඔයාගේ විකාර පොලිටික්ස් හින්දා. හරිද? කොහොම වුණත් ඔයාගේ ජීවිතේ වාට නැති වුනේ ඔයාට අයිති නැති දෙයක්. අනුන්ගේ දරුවෙක්ට සර්නේම් නොදී බේරිච් එක ලොකු දෙයක් පහන්. අයියා, ඔයා අවංක වැඩි අයියා. හොඳටම අවංක වැඩි. ඒකයි මේ සේරම. පාර යන සේරමුන් නැහැ විද්දයි කියලා. ඔයා කියන්නේ මට ඒ දෙයම කරන්න කියලාද? මේ පහන්ට දන දන කපටියෙක් වෙන්න ඕනේ නැහැ. කපටියෙක් වෙන්න කියලා නෙවෙයි. ඔය වමාරණ තියරි එක නම් අතල පොඩක් ඔළුව පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ. සහෝදරි දන්නවද තියරි සදුනේ කොහොමද කියලා? තියරි සදුනේ ප්‍රායෝගික ජීවිතයේ අවුරුදු ගාණක් ස්ටඩි කරලා ඒ ස්ටඩිස් බේස් කරගෙන තමයි තියරිස් හැදිලා තියෙන්නේ. ඉතින් ওই තියරිස් නැතුව කොහොමද ප්‍රායෝගික දේවල් ගැන හිතන්නේ? ඒකින්ද තමයි මම මේ හව් හව් රණ්ඩු වෙන්න හැරි අපි තුන් දෙනා එකට සෙට් වෙලා වුණේ ලොකු දෙයක්.
අක්කා මෙච්චර වෙලා ගල් ගිරিলা වගේ මූඩ් අප්සෙට් කරගෙන ගොල්ුවෙක් වගේ හිටපු අපේ පහන අය දැන් ආපහු පරණ තත්ත්වෙටම ඇවිල්ලා රට පුරා ගිහිල්ලා ලොකු ලොකු වැඩ කරලා ඒ සේරම ඇඳලා ඊට පස්සේ මූඩ් ගහලා ගෙදර ආවට පස්සේ ඒ මූඩ් ෆික්ස් වෙන්න සහෝදරය ළඟටම එන්න ඕන නැද්ද අයියා අපිට ජීවිතේ මොන දේවල් නැති වුණත් අපිට අපි තුන් දෙනා ඉන්නවනේ ඒ ඇති පහන් අයියා පහන් ඔය දරුව ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ පහන් විතරක් ඇටි ලීසියා අපිත් ඉතින් ඒ මුණුබුරු පැටියා ගැන මහා මෙරකට සිහින මැව්වේ ඉතින් ඒකම තමයි මාත්මේ කියන්නේ මම කතා කරන්නේ බොහොම දුර දිග බලලා මට මේ කාරණාව අද ඔළුවට ආවේ අම්මා කියපු කතාවක් බරපතල ලෙස හිතන්න පටන් ගත්තට පස්සේ රණේ ඔයාම නේද අපිට කියලා තියන්නේ මමී කියන දේවල් එච්චර ලොකුවට ගණන් ගන්න එපයි කියලා අඩඩා එහෙම කිව්වා තමයි ඉතින් ඒ වුණාට අහලා නැද්ද ටිලිසියා අර කතාවක් තියෙනවා මේ මේ කුකුල් බෙට්ටත් බෙහෙතට ඕනයි කියලා දෙයක් නෑ මං ඕගොල්ලන්ගේ අම්මව මේ කුකුල් බෙට්ටට සමාන කළේ නෑ මම කියන්න හැදුවේ මේ මේ රණේ කියන්න තියෙන දේ අතටම නැතුව කියන්න මම මේ කල්පනා කළේ අර පෝරිසාදයා ඔය දරුවව ගෙනිච්චේ නැත්තම් අනේ ඉතින් අනුංගලේය නේද කියලා අපි කල්පනා කර කර මේක ගැන පසුතැවෙනවා එහෙම වෙනවයි කියන්නේ ටිලිසියා අර රත්යක් මතු වෙලා නිකන් ඇදුම් කනවා වගේ නෙව ජීවිතේ පුරාවටම අනේ අනුංගලේ පිටලේ කියන කතාව අපි දැන් අපේ කට ගෙවෙනකම්ම කියලා තියෙනවා නේද හරි 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 ඒ දෝෂෙත් පැත්තකට විසු කරලා දාමුකෝ දැන් ඒ පොරිසාදියා සබ්බ සකල මනාව උසගෙන ගියාම අර නොහුඹිනා කසාදෙත් ඔට්ටෝම කටු ගෑවිල යනවා ඔට්ටෝම කටු ගෑවෙනවා එතකොට ඉතින් අපේ කාටත් ආයේ දෙයියනේ කියලා මොඳ කටි උට්ටක් ලෑස්ති කරන්න පුළුවන් ඒක ඇත්තරනේ ඒත් ඉතින් ඔයා හිතන්න නෑ 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 පොඩ්ඩක් ඉන්නකෝ කියලා ඉවර වෙනකම් හදිස්සි හරි මේ පෝරිසාදියා මේ ළමයා දාලා ගියා නම් අනේ අපේ මුණුබුරා නේද කියලා අපි බාරගන්නවා තමයි බාරගන්නවා තමයි ඒ වුණාට ඉතින් අපේ පහනේ කන වැන්දුන්නේ වැ අනේ රණේ මේ මං කියන්නේ රණේ නෑ 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 කතා කරන්න ඕනේ නෑ දැන් සිද්ධ වෙච්ච විදිය බොහොම හොඳයි දැන් ඉතින් කිසිම කොස්සක් නෑ ඔව් පිටට පේන්න නම් කිසිම කොස්සක් නෑ තමයි ඔව් ඒ වුණාට රණේ අපේ දරුවගේ හිත පැරලා තියෙන තරම් දන්නේ උඩින් ඉන්න දෙවියෝ විතරයි හැබැයි ටිලිසියා ඒක සුවපත් කරන්න පුළුවන් ඔයාටම තමයි ඔයාටම තමයි මට එහෙනම් මීට පස්සේ ඌ ඉස්සරහා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ගිලා අනේ මගේ පහනයෝ පහනයෝ කියලා අඬන්නේ නැතුව වෙනදා වගේ ඌට හොඳට සලකන්න ගෙදර උන්දරටත් කියන්න මීට පස්සේ ඔය කතන්දර මොකවත් ඌ ඉස්සරහා කතා කරන්න එපයි කියලා ප්‍රශ්නේ බර හරි අපි එහෙම හිටියයි කියමුකෝ පහන්ගේ හිතේ අර දරුව වෙනුවෙන් හැදුණු තුවාලේ එහෙම හිටියම සනීප වෙයි කියලා හිතනවද රණේ? ඉලීසියා මේ කතන්දර වැඩක් නෑ. දැන් කල්පනා කරලා බලන්න අර උතුරේ අර හිටපු අර මුං සංවිධානයේ තත්ත්වවාදීන්ගේ ලොක්කා කිව්වේ දවසක් මේ 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 මෙහෙ බෝම්බයක් ගහපුවාම සති දෙකෙන් ඔක්කොම අමතක වෙනවයි කියලා. අමතක වෙනවයි කියලා. ඈ? අනිත් එක දරුවයි ගෑණිවයි අරංගියයි කියන එක ඒ තරම් ප්‍රශ්නයක්ද? ඒවත් එක කල්පනා කරනකොට ඔකෝම අකාමකායයි ඔය රස්නය හවර වුණාට පස්සේ මම පහනට හොඳ තැනකින් හොඳ ගැටිස්සියෙක් යෝජනා හොඳ ගැටිස්සිය
කිරියාච්චිට කියලා මුදවගෙන ආවි. උණුවෙන් මරන් යන්න. අරන් යන්න නම් ඕනේ තමයි බා. ඒත් මේ පහන් බේබිගේ දරුවා බලන්න බැඳගත්තු. කදමල්ල අරන් යන්න කරත්තයක් ඕනවි. ඒ ASCII උඹත් මේ කිරියට්ටියක් කරන් ආවනේ. එතකොට අම්මා හිස්සතින් යන්නද හදන්නේ? හිස්සතින් ගින් කොහමද බං? හාහපුරා කියලා දරුවා බලන්න යද්දි. හා උඹත් ගින් ලෑස්ති වෙන් ඉක්මනට මෙතන තෙපර බබා ඉන්නේ නැතුව. මම මොකටද ලෑස්ති වෙන්නේ? ආ උඹ ඔහොම නාවර පෙරාගෙන ගිහින් අර කිරිචප්පේ වල්නලා විස බීජ බෝ කරන්නද? දැන් මේ බලපන් මං හොඳ රෙද්දකුයි හැට්ටකුයි ඇඳගත්තේ ඊ වගේ හොඳ ගමනක් යනකොට අපි හොඳට ඇඳගෙන යන්න ඕන බං. මං එන්නේ නෑ අම්මේ. අම්මා ගිහින් එන්න. පොඩ්ඩී උඹට ඇඳන් යන ගවුමක් නැහැ කියලා දෙන්නේ නැත්තේ. ඒ වන් අර හුරුදා ගොඩ නැන්දලා ගෙනාලා දීපු රෙද්දෙන් ලේන්සුවක් දාලා මහපු ගවුම තියෙන්නේ. ඒක ඇඳගෙන වරෙන් බං යන්න අපි දෙන්න එක්ක. අනේ නෑ අම්මේ ගවුමක් හින්දා නෙමෙයි වෙන දෙයකට. පොඩ්ඩී ඇයි උඹට දරුවා බලන්න යන්න බැරි? නිකන් නිකන් කන් වෙන්න බෑ. උඹ හිතුවද මේ අම්මට ගාන්ටාරි සද්දේ දුරේ සද්දේ අඳුන ගන්න බෑ කියලා? පහන් බේබිගේ අම්මට ඇතාත්‍රය වැඩි ඒ දරුවා ගැන කක්කුමක් තිබුණේ උඹට. ඒව එකේ උඹට ඇයි බැරි දරුවා බලන්න යන්න? මං කැමති නෑ අනුන්ගේ පවුල් කඩන්න අම්මේ. චාපක්ක හිතාගෙන ඉන්නේ මං එහෙ යන්නේ එයාලගේ පවුල කඩන්න කියලා. එක දවසක් එයා මට හොඳටම බැනලා පන්නගත්තා. මං පහන් අයියට හිතේ තියෙන ආදරේ බින්දුවකින්ම අඩු කළේ නෑ තමයි. ඒ තනුන්ගේ පවුලක් කඩලා මට එයාව ලං කරගන්න ඕනේ නෑ අම්මේ. මං ඌන කියන්නේ ඇයි කිව්වා? ඔය වගේ අටමගලයක් වෙයි කියලා. ඔව් කොකටත් උඹ එහෙ නොගියන් ඉන්නේ කොහොඳ? නැත්නම් ඔය හැමගේ හෙන ගෙඩියක්ම පහත් වෙන්නේ මගේ ඔළුව උඩට. හලෝ ගුඩ් මෝනින් රාජ මහත්තයෝ. මොන මෝනිමක්ද බං? මේ ඊවිනිං එකේවත් නැති මූසලකමක් ගෙදර පුරාවට තියෙන්නේ. මේ අනේ රාජ මහත්තයාට මේ කරදර වෙලාවේ මමත් කරදර කරා කියලා හිතන්න එපා. මේ අපේ අර මේ YMBA ෆයිල් එක ඒක රාජ මහත්තයා ගත්තද? මොකක් මොන මංගල්‍යද මේ යහන්නේ? මට දැන් ගණ්ඩ වෙලා තියෙන තේඩාවක් බෙල්ල වැළදා ගන්න. YMB එක කිව්වේ මේ ටවුමේ YMB එක හොරු කඩලවද්ද? පත්‍රේ වද්දානේ මම මේ උදේ පාන්දර පත්‍රේ බලනෝනේ. ඈ
tahu mi YMBA kan mi Raja Mahathyo, apa yang ada YMBA file lagi? Mana magulah kena tu dayu mi malah bandar. Eh Raja Mahathyo, Raja Mahathyo mana ikhlas nama tu bi YMBA file lagi kira? Ada mi, yati madi ada ayam baru file lagi. Udah pada Hindu, YMBA ini memang mata dengan dengan ini, itu mau pawa amat agak beno. Dan balang muka-muka di file cover itu muka di belakang file cover nanti belakang. Mie, Raja Mahathyo, laban saat itu di dasar lain orang kira call kira, mangi tinggal ya kepilih kiri ke hari itu hadalah dan demi file lagi hewa. Mie kan ya ni Raja Mahathyo. Mie, ya maru asa mangu ya file cover usaha ini, mie ni awal dah mangu lagi ada dayo. Aduh, ini beri tak kiri. Katanya di dia tetap jati madi gahandat tuh, ni anti mata pora kita beli dia andat tuh. Muna hatta lama kuna orang tuh, ni me payem bi file kita. Karena pintu rekod nanti ke, mie pintu mereka ambil intian nama. Daruah ke pintu reaktia, ini daruah yang ada nuta kini lebuneh kat mangkita ni luku asna awak. Mama ke putawa, wedi dekat pun nanti ke honda, ama. Nenek, putar.
මං කිව්වේ පුතා දරුවව දැක්කනම් ඔයාට හුඟක් දුක වැඩි වෙයි. මේ අන්න පුතා. තිත්ත වුණත් අපි ඇත්ත බාර ගන්න ඕනේ. ඒ ඔයාගේම දරුවෙක් නෙවෙයිනේ පුතා. එයාට මගේ පුතා වෙන්න මගේ ලේවන නෑ අම්මා. මගේ ලේවන නෑ. මං පහන්. මං එයාට තිබ්බ නම මේක. අපි මේක කියලා පුතාගේම දරුවෙකුට නම තියමු. චාපයි විසළු ඒ දෙන්නට කැමති නමක් ඒ දරුවට තියාගත්ත දෙන් පුතා. ඔයා දන්නවනේ පුතා. තාත්තයි ග්‍රැනීමයි ඒ දරුවව අපේම මුණුපුරෙක් විදිහට බාර ගන්නයි බලාගෙන හිටියේ. පළවෙනි මුණුපුරා විදිහට. මහීමත් එහෙමයි. ඇත්තම කියනවා නම් පංචාලිත් එහෙමයි පුතා. ඒ වුණාට ඒ දරුවා අපට අයිති නෑ. ඒ දරුවා විසල්ගේ. ඒත් අම්මා මුලවට ඒ කතාවේ ඒ දරු පෙටේ වෛද්‍යුණයාගේ වදාපු අම්මා නටාලියා බිසවට නෙමෙයි හදාපු අම්මා ගෘෂට. ගෘෂ කියන්නේ වැඩකාරි. ජීවිතය කියලා කියන්නේ කතන්දරයක් නෙවෙයි පුතා. ඊට වැඩිය ගොඩාක් බර දෙයක්. ඊට වැඩිය ගොඩාක් බර දෙයක්. යන්න පුතා. ඔයා තාත්ත කෙනෙක් නැති අවජාතක දරුවෙකුට තාත්ත කෙනෙක් වෙන්න හැදුවා. මං හරි ආඩම්බරයි. ඔයා කරන්න හැදුවේ ලොකු පින්කමක් පුතා. ඔයා ලොකු පින්කමක් කරන්න හැදුවේ. බලට ඔක හොයාගන්න බෑනේ ෆයිල් එක. පණ්ඩිත කතා ටික විතරයි දන්නේ. අනිත් එක දැන් ඔය ෆයිල් ටික යා යූ චෙක් ද ෆයිල් ඇන් කම් සූන්. යා හොඳයි. කාටද රාජෝ ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ? හරියටම වික්ටෝරියා රජනගේ හස්බන්ඩ්. මේ කවුද කිං? කවුරුණත් ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මගේ වැඩ කටයුතු රෝයල් ෆැමිලිය වගේ තමයි. රෝයල් ෆැමිලිය වගේ තමයි. වොට්? උඹේ බూరు වැඩ කටයුතු රොයල් ෆැමිලි එක වගේ? ඔව්. ඒක අම්මා කියන්න හදන ඔය බూరు වැඩයි රොයල් ෆැමිලියයි එක සමානයි කියලානේ. මගේ වැඩ කටයුතු නම් ඉතින් රොයල් ෆැමිලිය වගේ උනත් බూరు වැඩ නෑ මංගා. රණේ රණේ ඔය රජ පෞල් ගැන කතා කරලා වැඩක් නෑ. අපේ පෞල්ට වෙලා තියෙන දේ ගැන කතා කරන්න. වයිට් රිලීෂියා දැන් පාන් හිත හදාගෙන නේද ඉන්නේ? මමි පහන්ට හිත හදාගන්න තිබ්බ පහන් ගලක් වුණා නේ. මමත් පුළුවන් තරම් කිව්වා. ඒ දරුවව අපට අයිති නෑ කියලා. ඒ දරුව පිට දරුවෙක් කියලා. පුතන්ට ඒක හිසුඳුනේම පිළිගත්තද? අනිත් එක රිලීසියා කිව්වේ නැද්ද මගේ අදහස? අපි හොඳ තැනකින් පුතාට කටයුත්ත ලෑචි කරනවා කියන එක. හා? රණේ මම ඒක කියන්න ගියා නම් පහන් මාව කාමරෙනුත් එළියට දමාවි. ඔය උස මහත ගියාට අපේ දරුවන්ගේ හිත හරියට මල් පිටි වගේ. චාප දරුවා වරන් ගියේ ඒ දරුවට දරා ගන්න බැරුවයි ඉන්නේ. My god, look at my grandson, how smart he is. කොයිද පුතේ මේ 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 යන්නේ ලැක්චුලාවි. බෑන්ක් එකට යන්න කියලා තාත්තේ. ඊයේ ගියේ නෑනේ මගෙන් යන. හා ඩඩා බැංකුවට නියෝ බැංකුවට පුතේ පයින් යන්න පුළුවන් ඈ. අර අර කාර් එක අරන් යන්නකො. ළමයා කොළුව මේ යතුර ගෙන දුන්නා. පුතේ මේ බැංකුවට පයින් යන්නේ කීයද දත්තිනවද අපි? කාර් එක අරන් යන්න කාර් එක අරන් එයිද පුතේ. ඕ ඉන් ද කා. ඔව්. ඊගෙන තත්. යනවා. ඕ ෂා කොහොමද
ලස්සන වගේ කොළුවා. මට නම් ඇස් අදා ගන්නත් බෑරණි. මේකේ හැටි ඔහොම තමයි අම්මේ. සාමාන්‍යයෙන් පිරිමින්ගේ හිත් ඔය ආකාරයනේ. නිදි කුම්බා මේ අත්ත වගේ කොළයට පිනි බින්දුවක් වැටුනේ හැටි ඇකිලෙනවා. ආයේ පිනි බින්දුව එහාට මෙහාට වුණාම ආයේ කිලින් වෙලා නැගිටිනවා. මන් දන්නේ නැද්ද අපේ පුතන්ඩියගේ හැටි? ඒක තමයි රාජා මටත් හරිම පුදුමයි පහන් ගැන. I'm very proud of him. තවත් පුදුම වෙන දේවල් මං හිතානින්ද පෙන්නනවා ටිලිෂියා. හිතානින්ද පෙන්නනවා අම්මේ. හොඳ තැනකින් අපිට ගැළපෙන, අපේ නමට ගැළපෙන, පවුලට ගැළපෙන ගැටිසියක් උගෙනල්ලා පහන්ට කරතර බලලා දෙනවා. Very good, very good. Well done. Well done. රෙද්දෙ බඩ ගියත් රණයා කෙලින්. රෙද්දෙ බඩ ගියත්. ඒ වගේ තමයි මා. හලෝ. Yes. පහන්නයි. මලිතී මං වෙන කල්පනාවක් ආවේ. මං බැලුවා මේ අහස පොළව ගැට ගන්න කල්පනා කරන්නයි කියලා. කල්පනා කරන දේවල් දැන නැත්තේ මලිතී. ඔයාලා මේ කිසි දෙයක් තේරෙන්නේ මම දන්නවා ඉතින් තාත්තලා කල්පනා කරන දේවල්. ඒක නෙමෙයි පහන්නයි. එක සැරයක් තාත්තා කෙනෙක් වෙලා මෙච්චර කල්පනා කරනවා නම් බබු 3-4 දිනේ කම්මුනොත් කොහොම කල්පනා කරයිද? මලිදී. Sorry. මගේ මේ කටින් මොනවා හරි වැරදි දෙයක් කියුණා නම්. පහන්නයි. ඔයා දන්නවද මම මේ මල් කැඩුවේ ඇයි කියලා? ඔයාගේ පුතු පැටියා වෙනුවෙන් බෝධි පූජාවක් කරන්න. මේ මලිදී. ඒ මලක් ඔයාට. ඔයාගේ පුතු පැටියට කියන්න මලිති නැන්න දුන්නා කියලා. මං යනවා. පහන් අයියේ. ඔයා මාව ඔයාගේ ජීවිතෙන් ඈත් කරාට මට කිසිම දුකක් නැහැ. ඒත් මට දුක ඔයා මලට කරපු දෙයට. මං ඒ මල විසිකලේ. ඔයාට මගේ දුක විහිළුවක් වෙච්ච හින්දා. ඔයාගේ දුක? මොකද්ද ඔයාගේ දුක? දුක? වෙන කෙනෙකුගේ ලේවලින් හැදිච්ච දරුවෙක් කියලා දැනගෙන ඒ දරුවට තාත්තෙක් වෙන්න තීරණය කළා. ලෝකයක් බලාපොරොත්තු පොඩි ගහගෙන ඉද්දි ඒ හැම දෙයක්ම සබම් බෝලයක් වගේ ඇස් දෙක ඉස්සරහා බිඳිලා යනකොට ඒක මිනිස්සෙක්ට දුකක් නෙමෙයිද පොඩි? ඒ දුක විඳ දරා ගන්න පුළුවන්ද? අනේ දෙයියනේ පහන් අයියේ. ඔයාම හොඳට සූට් ගහලා ටයි දාලා යද්දි මම මේ යන්නේ ඒ බිනිච්ච ලෝකෙ ගැට ගහලා තියෙන අවසාන දන්වැල් පුරුකත් ගලවලා දාලා මේකේ අවසානයක් දකින්න. අවසානයක් දකින්න පොඩි. අනයි. Good morning Mr. Jihan. Good morning. මොකද? උදේම නාගත්තද? මෑහිස පොඩි බොස් එකක් දාගත්තා. මේ පාටි එකක් තිබුණා. ඉවරනකොට කුකුළුත් ඇහැරි. එහෙනම් පාටි හොඳ සරුවට තියෙන්නේ නැති. දැන් නිකන් ප්ලැනටේරියම් එකට ගියා වගේ. ඔළුවෙන් තාරකා විසිනවා. යා. මම පොඩක් ගෙදර ගිහලා රෙස්ට් කරලා එන්න. අපිට ඉතින් ගෙවල් මතක් තියන්නේ තරු විසිනකොටනේ නේද මිස්ටර් ජයන්? Why not? දයාසේකර කිව්වා වගේ කවදාරි දයාසේකරලට තින් තරු විසිවිලා තමයි ගෙදර යන්නේ. මම යනවා. පළමුක කාටද තරු විසිකෙන්නේ කියලා? ඔය කඩල් කැටේ තුරුළු කරගෙන මැලට් එකක් දාගන්නකෝ. විජේවර්ධන කම්පැනිය දැන් සේරම මගේ අතේ තියෙන්නේ ඈ. YM දැසේ කරා.
Mesti gihan? Ayo mi. Ayo sekarang ya. Betul mang buat kira. Kan ini bag itu nu YMB file lega. Mang kau mau tuh Mr. Gihan ke bag ini bicara YMB file ya kira dah ni. Mang ini kira dah ni. Mang kat sini. Bukan sini. Ini kau puno ulu kiri sini. Hah? Me, mama ke bag kita garuk kita dah mau kita rehan ni hadui. Mang boh garuk kita kalau kita rehan kali ni. Kan ini YMB file lega. Apa company ini file lega ni? Mang dah ni. Kan ini file lega ni. Mr. Gihan, nggak sempat taruh bau kali. Mau apa tarin? Biasa ker. Biasa orang faham lekak kan nonang. Kan ini YMB file lekak. Mama dah neh mereka. Betul neh. Betul neh. Betul neh. Betul. Kan ini. Kan file. Ini mereka file lekak. तो आज हम हफ्ते ही माय यारिंडे बिना कुरा कूंगी एक अपने फाइल लेके न दान ने मैं कहता हूँ मिस्टर जियान जैसे करे मम्मा तभी लम्बी कंपनी के डायरेक्टर के लिए हरिद अत्ता इधर तीनों मम्मी कंपनी तीनों फाइल के न दान करने करा कल के मार्ट किए न कदम ही वाईएम बीए किए न हाँ अरे मम्मा दान ने मिस्टर जियान मैं कहता हू Kamu sudah ne? Dan no, me kan Mr. Jihan, entahnya me file lekak ena Raja Mahathya ini mai ya rende me opisnya ke kurakum bi ekwa dan ne, me YMBA kianne yati madi badu adayam kiani ke. Si. YMBA Yatti madi batu adayam Aishi Ipada ichi dawasin nang api rata business karno Lagi atana ayga Ith mehema great ideas ti benayani Kino paan mekithi na antargathe mokaddu kiela Ani mamme uwa kino atama ke khatata hena gahando ni Mr. Jihan Me company labors le hemotam EBF dengan bayani, ini mudah untuk dengan company itu home bayani anda bayani, ni labors lagi yang kapana, company yang no kapena, hamba dia akan dengan file lekat amai YMBA file lekat. Oh, kamu siapa yang tu inno? Mami kan, uncle dekian ne? Ani Mr. Jihan. मे फाइल लेके ना माँ मेरे रूम में ऑफिस से इंगेलियर के नियंत्रण देने पे मेरे को मंगा दी इन्होंने भाई इस फाइल लेका मिस्टर जिहान मैंने करना फाइल मम्मा आज बाहर तेरा कॉल कर लाके ना बालहात कारें ऑफिस से के तीन फाइल उस साइन वाकी ला ए ना बताना तेरा फोन ले तम से आकर मेरी फाइल लेके मंगे लीडर का यान Kumar, sir, pada main hari kan? Ya, sir. Nih, tamu segi hilalah. Me file lekam fotokopi kerala. Fotokopi itu main karya ganda ala. Me file lek kena ala. Me daya segar tu dina. Nih, ane kopi kahan me pamis tu jihan. Kata bahkan noa. Ada, muka ya ban silio me, ha? Dan boleh ane lulu lihat kau lagi barat sama kadang malu macam ni, he? Tilisia, mana? Nada apa villa? Oh, Raja Mudulali Mahathya mau villa luat kata. Hissa tinggi ni, honda nanti hinda. Polos melu makui. Wil mahalu aku. Dulu ngalau anjing. Oh ya kia. Ah, mang inna dulu kota. Kiri akar temu kia lah. Mudah aga tu kiri hati aga na dulu na poldi. Ini kat tenna. Tenna, meh bawa. Meh, nade eka waktu mama mami beli. Dan nak kira ni aik ni. Kene noni. Muka tu serius meh barat musa gina. Noni. Kiri erin.
ඉන්න කියාපු වෑංජනේ තමයි වෙල් මාළු වෑංජනේ. ආය මේ ගෙදර කාට කිරිය දෙන්නද බා? නද්ද ටිලිසියා. වෙල් මාළු. ඇයි? ඇයි මුතුලාලි මහත්තයෝ මේ පහන් බේබිගේ නෝනා චාප නෝනට මේ දරුවෝ හම්බ වෙන කටයුතු වලදී හරියට ලී අප තියනවනේ. එතකොට දරුවාගේ අම්මට ලී වඩන කෑම පුළුවන් තරම් දෙන්න ඕන. සිරියෝ මේ නෝනේ නිලුම් මල වෑංජනේ කියන්නේ කිරි උරන්න මස් උරන්න දෙයක්. මේ කාලෙට වැඩි සැරට කෑම හොඳ නැති හින්දා මම මේ වෑංජනේ සුදට හදාගෙන ආවේ නෝනේ. ඒක නෙමෙයි සිරියෝ. මම බේ කෙලිව දැක්ක නෑනේ උඹ කාලෙක. කොහොමද අර කෙලි හාද වෙලා හිටිය ප්‍රෙස් කාර්යය හිම? බෑ. අනේ මේ රාජමුදලාලි මහත්තයෝ ඕක ගැන නම් මට මතක් කරන්න එපා. මේ අපේ පොඩි කිව්වා මේ මොකද්ද ස්කෑන් එකක්ද මොකද්ද කරපුවම පහන් බේබිගේ නෝනට හම්බ වෙන්න ඉන්නේ මේ සරමක්ය කිව්වා. අනේ ඉතින් ඕවා හැබෑද කියලා දන්නේ නෑනේ. ඇත්තද මුදලාලි මහත්තයෝ? සරමක්ද? එහෙම නැත්තම් මේ අපේ චාප නෝන වගේ ලස්සන දරුවෙක්ද? තෝගේ මහකා වගේ ආවා මෙතන. සරමක්ද රෙද්දක්ද කියලා බලන්න. මම පලයන් මගුළු උස්සගෙන මෙතන රණේ. කිරිසප්පෙක්ව ගෙදරට කැඳගෙන ආපුවම එන එක චාරිත්‍රයක් නේ. මේ අහල පහල අය හැටියට එකයි නෝනේ මං ආවේ. හරි මෙතන චාරිත්‍ර පෙන්වන්න ආවා. අර විසලයාද මොකද ඇවිල්ලා ළමයාවයි යෑනිමයි උස්සගෙන ගිහිල්ලා බගේ කොල්ලගේ හිත යන්තම් සමනය වෙලා සෝපත් වල ඉන්න වෙලාවේ අම මෙතන කූරු ගන්න බටු මුට්ටු උස්සගෙන මේ කිහත්ටි කිවිගේ රෙන්ඩයි බඩේ යන්නයි අරකයි මේක මගුලට රණේ කිව්වා මාල ඔක නවත්තන්න පහන හිටියන හොතර සිද්ධ වෙයි මෙතන. අර බෑ මේ මම මගුල ඔක්කොම ටික මෙතන. සලිමි විශාඛ කුමාරගේ කවියට පිළිතුරු කවි. සඳසාවිගේ එළිය දිගේ ඇවිදින් යන්න, දේ දුන්නේ පාට දිගේ ඇවිදින් යන්න, පුංචි මගේ හීන ලෝකෙ එළිය කරන්න, තරුවක් වී පායාලා ඔබ දිදුලන්න. මට පේන විදිහට විශාඛ මනුස්සයෙක් වෙලා එනකොට ඔයා මහා කවිකාරියෙක් වෙලා තියෙයි. ඉතින් සාද මම කවිකාරියක් වෙනවා කියන්නේ විශාඛ කවිකාරයෙක් වෙනවා කියන එක. ඉතින් කවදා හරි අපිට කියන්න පුළුවන් අපි එකතුනේ කවියෙන් කවියට කියලා. නැහැනේ විශාඛ කවියකට ඔයා රිප්ලයි කරන්න ඇඩ්‍රස් එකවත් දන්නේ නැහැ. අපි රිප්ලයි ඔක්කොම එකතු කරලා පොතක් ගහමු. එතකොට විශාකට පුළුවන් මේ පොත අරගෙන එකපාර රිප්ලයි කියවන්න. මැත්සන් එයා කොහොමද පොත සල්ලි වලට ගන්නෙ? අනික මං ඒ කවි පොත පුදන්නේ එයාගේ නමටනේ. ඉතින් පුදන කෙනා මොකටද පොත සල්ලි වලට ගන්නෙ? එතකොට පිදුම විශාකට. මං මගේ ජීවිතේ හැම දෙයක්ම පිදුවේ විශාකට. පුදන්නෙත් විශාකට. මහිම මේ මගේ වැකේෂන් එක ලබන සතියේ ඉවර වෙනවා. මට ආපහු එන්න කියලා වීසා ඉවරලා. අනේ සාදි ඔයා ගියාම ඔයාට මතකද මළුවන්ගේ අවුරුදුද? ජීවිතේ ඇත්තේ යාම් ඊම් විතරයි. සාදි තාපහු යන මට ඉතින් ඔයව නවත්තන්න බෑනේ සාදි. ඒත් ඉතින් ඔයා ගියාම මං තනි වෙනවා. මහිම මං යන්න ඔයාව තනි කළා නෙමෙයි. ওই දින දෙපැත්තකට වෙලා හිටියේ දැන් හොඳටම ඇති. අපි විශාකව ගෙන්නලා ඔයාලගේ එන්ගේජ්මන්ට් එක කරමු. එන්ගේජ්මන්ට් එක? අපි දෙන්නගේ? එකපාරක් හොරෙන් පැනලා යන්න ගිහිල්ලා වැච්ච දේ හොඳට මැති සාදි. අනික විශාක කොහොමටවත් කැමති නැහැ ඔකට.
විශාකටෝනේ මිනිස්සෙක් වෙලා අපේ තාත්තගේ ණය බේරලා මාව එක්කන් යන්න. එතකොට ඔයාට ඕනේ මං ඒ දවසෙනකම් බලාගෙන ඉන්න හිත හදාගෙන ඉවරයි සාති. රෙජිස්ට්‍රේෂන් එක ගත්තා කියලා විශාකට ණය බේරලා ඔයාව කැඳන් ගන්න ප්‍රශ්නයක් නෑනේ මහේම. මං කියන්නේ ඊට කලින් නීතියෙන් ඔයාලා ඔයාලගම වෙන්න ඕනේ කියලා. හිතවල තියෙන බැඳීම නීතියෙන් ස්ථිර කරගන්න. අද හෙටම. මමි අපේ කරදර වලට පිට මිනිස්සු පලි නෑනේ. ඒ ගෑනේ තකහණිය කිරිහට්ටියකුත් අරගෙන මාළු වෑංජනත් හදාගෙන බලන්න ආවේ අහලපහල මිනිස්සු හැටියට තියෙන මනුස්සකමටනේ. ඒක තමයි ට්‍රිලිෂියා. බලන්නකෝ මේ රාජා මේ රබර් එකම වැඩ කළා හරියටම දැන් රබර් චීට් එකක් වගේ වෙලා. කිසිම ෆීලින් එකක් නැහැනේ. පොඩ්ඩක්වත් සෙන්සිටිව් නෑ. එකනේ මේ මොකද අර සිරියගේ අර පොඩි කෙල්ලගේ නම මේ පොඩ්ඩි. ආ පොඩ්ඩි. ඒ කෙල්ල උදේ පාන්දරින් ගිහිල්ලා කොහෙන්ද කිරිහට්ටියකුත් හොයාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ සම්මුඛ සාකච්ඡාව කිරිහට්ටිය දෙසා බලන්න බැරි වෙච්ච එකද? ඈ මාළු පෙට්ටි ආ පොළොස් සැමුල් එව්ව කන්න බොන්න බැරි වෙච්ච එකද? ආ මම ගිහිල්ලා කේප්ප වැසියෙක්ගෙන් හොඳ කිරි ටිකක් දුවාගෙන හදාගෙන ඉන්නකො කිරි කන්න ඉස්මෘත්තාව ඇති වෙන්නම. රණේ අපිට කිරි කෑමක් ඕන වෙන්නේ නැහැ. අපි කතා කළේ මනුස්සකමට ඒ ගැණිගේ තියෙන අහිංසකමට. ඒ ගැණි හදාගෙන ආපු දේවල් මේ දරුවෝ බලන්නේ. මොකද්ද රණේ? ඔය හැසිරුණ විදිහ නම් අන්තිමයි. අන්තිමයි. හරි මොකද අන්තිම හැසිරිච්ච විදිය? ඒ ගෑණි ඇවිල්ලා මෙතන කියවන්න ගත්තා මොබු වින්න බුකම් කරන හැටි ළමයි අද නැටි අර මගුල් මේ මවුල් කට කැඩෙනකන් කිව්ව නවත්තන්න කියලා. නවත්තන්න කිව්ව නැත්තුවේ නෑ. බැරිම තැන තමයි බැනලෙලෙව්වේ. ඕ මේ රණේ ඒ ගෑණි දන්නේ නැහනේ අපිට තියෙන ප්‍රොබ්ලම්ස්. ඒ ගෑණි කොහොමද දන්නේ අර බගර්ස් අර බේබිව අරගෙන ගියයි කියලා? ඒකනේ මෝ වුමන්. අනික මමි මමි දන්නද දැන් මේ වෙනකොට සිරියා පාර දිගේ බැන බැන යනවා ඇති දෙස් තියතිය මදින්ට ගිය දේවල් ඉහි කඩම් වැටුනායි කිය. හරි 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 මම ගලත් මම දන්නද සිරියාගේ හැටි. මම ওই ගෑණි වර නවත්තන්නම්කෝ. ওই ගෑණිගේ කටන් නවත්තන්නම්කෝ. අනිත් එක නවත්තන්න ඕනේ. නැත්තම් මේ අපේ පහන් කොල්ලගේ හිත ටිකක් මේ 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 සුවපත් වෙලා තියෙන වෙලාවේ මම සිරියාට බැන්නයි කියන එක ආරංචි වුණොත් ආයි ප්‍රශ්නයක්. ආයි ප්‍රශ්නයක්. There is a truth into that Trilicia. ඒක ඇත්ත. පහන්ගේ හිතයි පැරෙන්න ගත්තොත් ඒකනේ කියන්නේ මී අම්මට තියෙන මොලේ දුවට නෑනේ මේක තේරුම් ගන්න. අනිත් එක අපිට දැන් තව ගමනකුත් යන්න තියෙනවනේ. ඒ කොහෙද රණේ? කොහෙද කියන්නේ ඉතින් අර අර පහන්ලා හිටපු කඩකාමරේ තිබිච්ච ලට ලොට ටික අස් කරලා ගේන එකක් මෙහෙට ගෙනල්ලා ඒක ටිකක් පිරිසිදු කරලා තියන්න එපා. හදිසි හරි පහන් උතෙන්ට ගියා. නැවත මිනිහට ඉතිහාසයේ වෙච්ච දේවල් මතක් වෙලා ආයෙත් හිත පෑරුණොත් කාටද කියන්නේ? රණේ යන්නේක නම් වැඩක් නෙවෙයි. ඒ වුණාට ඒ ගිය අතරේ මෙතන මහේම මොන නාඩගමක් නටයිද දන්නේ? ට්‍රිලිෂියා ඒක ගැන බොරි කරන්න එපා. මම ඉන්නවනේ මහේමව බලාගන්න. ඔව් ඒක හැබෑව. අම්මා ඉන්නවනේ ඉතින් මේක ප්‍රශ්නයක් නෑනේ. අපි දැන් ඉක්මනට එතෙන්ට යමු. මොකද පහන් දැන් බැංකු අවසන් වෙලා එතෙන්ට මේ මේ පැත්තට එහෙම ගියොත් එහෙම ප්‍රශ්නයක්නේ. ඒක නිසා එතන තියෙන පහන්ගේ හිතට අල්ලන්නේ නැති හැම දෙයක්ම අයින් කරන්න. මොකද ඔය සුද්ධෝදන රජතුමා සිතුහත් කුමාරයා ගිහි ගිය අත්හැරලා යන බව දැනගෙන ඒ නගරේ හිටපු මේ ලෙඩ්ඩුයි හිඟන්නෝයි ඔක්කොම නගරෙන් පිටබං කළා. ඒ වගේ අපිත් දැන් සුද්ධෝදන රජතුමාගේ ක්‍රියාවලිය තමයි අනුගමනය කරන්න ඕනේ. පහන් එන්නට පෙර මේක සුද්ධ කරනවා. මත් මල ඔඩ්ඩිය ඕකුන්ගේ මරණයකටවත් යන්න නරකයි. වඳින්න ගිය දේවාලේ අන්තිමට මගේ ඊයනේ කඩාගෙන වැටුනේ පොඩ්ඩියේ. සිරියාවදී නේද? මේ කොහෙද දැන් ඔය දේවාලය කඩාගෙන වැටලා තිනවා කියලා කියයි? අනේ මේ මගේ මුකුත් අහන්න නැතුව හිටවම. පොඩ්ඩියේ හරුන්ට අරන් ගිය කිරිහට්ටිය බල්ලෙකුට දුන්නා නම් හොඳයි. එතකොට බල්ලා නැට්ටවත් වණනෝ. අන්තිමට කිරි වැස්සිරත් නැ අපේ බඩටත් නැ. අනේ ඩක් ස්ටොප් වෙලා කියන්නකො මොකද්ද මේ කේස් එක කියලා. ආ උන්ට කිරිහට්ටිය අරන් ගිය අපිට බූ වල්ලෙන් ගහන්න ඕන. අරු කිරිහට්ටියට පයින් ගැහුවනි බා. හොද
බංගලාවෙන් රත්තරම් පපුවක් තිබ්බ එකම ළමයා තමයි පහන් බේබි. විශ්වන්තර වෙන්න ගිහින් අන්තිමට ගෑනු ගැටයකට හවුණා. අනේ කාලේ වනේ වාසි කිව්වලු. ඇයි සිරියාව තිනෙන්ද? අපේ මයිම බේබි. එයත් එලකිරි රත්තරන්නේ. අනේ මේ උන්ද. උන්දට පිස්සු හැදුනම තමයි අම්මා අප්පා කියාගෙන මෙහාට දුවගෙන එන්නේ. අනිත් වෙලාවට අපි උන්නද මලාද කියලාවත් වගක් නැ. උන්දගේ අ හේතුවර තමයි අපේ කුල්ලවත් අපිට නැති වුනේ. පොඩි බඩන්න එපා. මොකෝ උඹ ඇඬුවා කියලා දාලා ගිය අඹදරු ආපහු එනවෙයි. අඩ නැතු හිඳි. ඔව් අම්මේ පහන් අයියා. චාපයි යාගේ පුතු පැටියයි ගියපු බව නොදැන. මං යාගේ හිත හොඳටම රිද්දුවා අම්මේ. අනිච්චේ දුක්. මේ තරම් විනාශයක් වෙලා අපි හාන් කවිසියක් දන්නේ නැහැනේ. කොහෙද? මේ ඔඩ්ඩියෙක් ඉන්නා. ඇහුවොත් බංගලාවේ මුර. මෙච්චර ජංජාලයක් වෙලා තියෙනවා බංගලාවේ. නිකමටවත් අපිට කිව්වේයි. මේකයි සිරියවදී නැන්දේ. මම ඇඩ්මිට් වෙලා තියෙන්නේ බංගලාවේ සිකියුරිටි කෝස් එකකට මිස ඔය එක එක බබාලාගේ සිකියුරිටි කෝස් වලට නෙමෙයි. අනිත් එක සිරියව තියෙන්නේ පහම් බොසාගේ පවුලයි බබයි මේ මිසින් වෙච්ච වෙලාවේ. මෙහා මේ 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 විදිහට අඬ අඬ ඉන්න ඕනේ නැහැ. මෙහා හැරනම් මේ පාටියක් දාන්න ඕනේ සීන් එකක් මේක. මොකක්?
පොඩි පහම්බසාගේ මොකද රෙජිස්ටර් එකට උඹේ අසනයි මගේ අසනයි දාලා ඇඩ්මිට් වුණා තමයි. දැන් ඉතින් ඒවා ලොවෙන්නේ නැහැ, ලොවේ ගහෙත් නැහැනේ. දැන් එතන කිලිම වේකන්සි ගන්නනේ. වේකන්සි එක සෙටලා දෙන්නේ. කවුද පුරවන්නේ? කවුද? වේකන්සි මොකද්ද බන්නේ? වේකන්සි එකක් කියයි පුරා පාඩුවක් ඇති වෙලානේ තියෙන්නේ. පහම්බසාගේ ගිහිල්ලානේ දැන්. දැන් ඉතින් පුරා පාඩුව. කවුද පුරවන්නේ? ඒ ලොවේ ගහෙත් නැති වෙන්නේ. මේ ලීඩර් අයියේ මං ඉන්නෝ එක එකගේ වේකන්සි පුරවන්න නෙමෙයි. ඉතින් කියන්නේ පොඩි මේ කන වැන්දුමෙක්ගේ කරේ මගේ පොඩි වෙල්ලන්න ලීඩරේ උඹ හිතුවද මේ රටේ මිනිස්සු නැහැ කියලා වෙනවා. අනේ අම්මේ. අම්මේ. පොඩි පහන් බේබි ගුණයාපත් ළමෙක් තමයි. ඒ වුණත් දැන් හිර ඇරලා ආපු කෙනෙක් නේ. රත්තරන් කියලා අපිට පුළුවන්ද කියන ගන්න? මගේ පුතු පැටියා වෙනුවෙන් හදන්න හිටපු අපේ පුංචි ගෙදර පුංචි ප්ලෑන් එකම කාම්බර දෙකයි කුස්සිය පුංචි අපේ පුංචි පවුල්. කොදෙන්න පුතා දැන් මං ඕක අකුලලා තියන්න. අතීතේ කියන්නේ අම්මේ අකුලලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ බජෙක් කිටිය ගිවන්ත කියලා. ඌ දැන් ආකිටෙක්චර් කෙනෙක්. මං උදේ බැංකුවට ගිය වෙලාවේ ගිවන්ත මට මේ ප්ලෑන් එක ගෙනත් දුන්නා. මගේ පුතු පැටියාගේ ගෙදර ප්ලෑන් එක. අනේ දෙයියනේ. දැන් ඉතින් කියන නාහන ගුරු උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි. ඔන්නේ ප්ලෑන් එකත් අල්ල විසුකල දාපන් පුතා. අනේ පුතා මේ සේරම දේවල් අමතක කරලානේ අද උදේ ජොබ් එකට ගියේ. පරණ යුද්ධයක බෝම්බයක් වගේ නේ එකපාරට මේ ප්ලෑන් පුපුරලා තියෙන්නේ. හරි හරි ටිලිසියා අපි ආවේ ඉතින් ඒ බෝම්බේ දැන් මොකද අර කරන් නිෂ්ක්‍රීය කරලා දාන්නනේ. මොකයි කරන්නේ ඉතින්? පහන් මෙන්න මේක තවන් තේරුම් ගන්නට උවමනායි. දැන් ඉතින් ඒ සියලු දේවල් අහවරයි. තේරුණාද? අහවරයි. තමන් හිත හදා ගන්න ඕන දැන් ඉතින්. ආයේ මේ කඩ කෑල්ල දිහා බලන්නවත් ඕනේ නැහැ. ඔව් පුතා. තාත්තා කියන්නේ ඔක්කොම ඇත්ත. මේ දේවල් සම්පූර්ණ ඇත්ත. අතීතය සහ මුලින්ම අමතක කරන්න පුතා. ඔයාට කවුරු නැති වුණත් තාත්තයි අම්මයි ඔයාගේ දෙපැත්තෙන් ඉන්නවා. අක්කයි තංගි ග්‍රැනි ඒ ඔක්කොම ඔයාට ගෙදර ඉන්නවා පුතා. ඔයා මේ ලෝකෙ තනි වෙලා නැහැ. ඔයාට අපි ඉන්නවා. මයි පුතා දන්නවද? පස්සේ ආපු අය සේරම ඉස්සර වෙලා යන්න ගියා පුතා. ඒ වුණාට ඉස්සර ඉඳන්ම ඔයා ළඟ හිටපු හැමෝම ඔයා ළඟ ඉන්නවා. තාමත් ඔයා ළඟ ඉන්නවා පුතා. හැමදාම ඔයා ළඟ ඉන්නවා. ඇහුණානේ පහම්? අම්මා කියපු කතාව හොඳටම ඇහුණානේ. ඒක නිසා තමන් දැන් කල්පනා කරන්නට උවමනායි ඕ ඔළුවේ තියෙන සීලුම අඩඩඩාවල් පැත්තකට විසිකරලා දාලා හෙට ඉඳලා හොඳ ජෙන්ටල්මන් කෙනෙක් වගේ ඇඳ පැළඳගෙන අර බැංකු රස්සාවට යන්න ඕනේ. එතකොට සියලු දේ අකමකා යන. මං අදත් බැංකෙකට ගියා තාත්තේ. අදත් බැංකෙකට ගියා? පුතා දැන් ලීව් දාලා දාවේ? ඔව් අම්මා. ලීව් එකක් දැම්මා. සදහටම. මං ජොබ් එකෙන් අයින් වුණා. මට මේ ප්‍රශ්නයි ජොබ් එකයි මට කරන්න බෑ අම්මේ. කරන්න බෑ. මට වෙන කරන්න දෙයක් නෑ. ඒකද මං ජොබ් එකෙන් ඉල්ලලා අස්සුණා අම්මේ. අස්සුණා? අඩඩඩා මොන බූරු වැඩක්ද යකෝ මේකලේ? මූණ මොලේ මැටිද?
mulai ambal mat deh. Buru ek nama pol buru ek deh. Jago acara gentleman bagai rang katak bagai tipe cerasa apa? Acara deh mana? Kian hati? Aneh aneh, oke nawat tuh rana. Nawat tuh nih kau mana? Bukan deh nawat tuh nih kian nih. Mencera me me rasa nih rasa apa? Me bahat cek bagai aneh bukan rasa mau acara lagi kian nih. Ada ada, memang harap pakai. Kata, mana job bagai kui? Mana gay kui? Hada nono nih magi putu peti aja nih. Dan mata mage butuh petian nanti lagi. Mata dewal berada gudne. Mata job dek berada gudne saat ini. Dan balon leader ya. Vijay Vardhan company ke income tax soalin beri nunno om tamai. Hah? Me? Tak sunat bunat? Loet, loi kain ni. Ani 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 bosami. Abby way sarjana tu orang lain no admit. Ani tengok me? Mana me ganang hilau kes? Nampi dirawan ni mana? Dirawan ni agila band leader ya. Dan balno me tengok me. Dan balno me labels lagi EPF ni capital ni mitera aku masa hamba kerana 13.5 paling ready kalau hamba laks. Ini laksa kah mana ready ya? Over 1.5 lakhs. Itu korang, balik kami. Aku tu tu, ekem itu rak net profit tu ke 1.7 million, 7 million. Me, adrem bosap. Oh, million ni ada bintu kia kita ni dia nak. Guru, me kaya villa Anduranggal estate ni ke itu rai. Itu korang Green Valley ke? Green Valley ke? Balik buah ham tu tu plus. Ane bosap me. Oh, bintu-bintu kes nang, mana komat dirawan ne? Bosan dekian. Mang school ya na kahalat, oh, garang garang ni kah lawat nanti kan, tar boleh tau mai. Hari hari, abis dia admit brand nanti ni plastik ni kan ni mai, YMB file lek. Ikan ni, me, yati madi sah badu ada ayam. Ani bos, mama kiuan ne? Oh, bintu-bintu kes mana komat dirawan ne? Kira. Atapaya gasana case on eka. Nikan lovet neti kerla dahana. Mato ya uluing kahane mana koma dirawanne. Mimi, mantam kita rangga jangkari helialan ngino ni mia isi. Ini ya villa. Kamat dia kan no. Mie game mie ke denne ti ni lo ke hil kerla batu rupono porak kek. Hari? Tamu se company ke mata itu ni dira balik kerno aku. Man sepien salia dini balagan nengku. Berai ni? Bosan. Sali netu husma ganu adbay tamai. Ekat. Abai lovet naya lovi gahit netu ni kela male leader ya. Horakang case wala nang admit pun naya. Hari 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 hari. Tamu si ding kerja kila ni muka tu kila mandan no. Tamu si kian ni tamu si ni game making hamil ni siaya ke madu kila ni, ha? Hari ting. Mama 10% ni 50% gimana nangko? Ibarai ni. Itu orang api paring, yang na hammer rupiah lagi mana? Satu pahlawan tamu sedar, kau mau dekat million ganang guling wedding mana kau? Pada hitan aku. Bosan, million ganang guling sally wedding mana kau? Aitin lovet naya tamai. Ewa gede million ganang guling horakan tikat wedding mana kau? Mam pilih gayil lagi tak kira admit tu ni. Ada seize kerupu wayan ni ke laksa pahaga tu bikunu pek. Eka keret, wisaha ke awa Jepang admit keran. Anti mula mukadu ni bos. Lakshapahat ne, Vishaya kya Japan admit unit ne. Lovet ne, Lovik gahit ne, boss. Mimi leader ne, me. Man thamuswa me game mekada daagatthi mangaav game olta king la inna addi. Hari, mahi makare, mage yara karika siskaran gela bere gattu inda. Manusakam at. Ekata, bossa mage friend ta betaran deela deepu return neka, aay lovet ne. E support nekata, me leader ne, Bokke acar itu ya. Eh, baik bosah. Oyakin game mekita bosah ke oyakin kene kudalam admit keraga. Me leader ya, no admit. Leader ya.
mukul dia hanggi mutang kan? Hanggi mutang dia ni, Elia ni mi, atuli. Munadi rani pahan balan ni? Munadi ting, kasad banding dohne, kulle giderin kute, aiti mal paluturu arime putu balan wae? Kirilian ke putu? Kirilian ke? Anar pilihan dila andi rinoa, indi ini kota nak kau gila me magul patoro na kadeya. Mang uten te gila, itu nim putu tika karang gila tiba mesud. Kolna balan wa. Ani? Amma. Anak katakan no. Ekya toran tuh, kiri lihat toran ini, ya. You are dating oya, ada dah. Atletnya mah mereka me, oh mereka tu kok, honda teli oya kari kita hunut teh mah, me lama itu atar ini nih, bibit deh cari tuan deh kan, barang tu kok me, hari lasser ini, dem me lama ya, me barang me, rupa sundari paradai, me, narak nih, tate me lama ya kan. Mama mau fashion show atau judge board dekat dia ni kamera di mana? Antek mama ni ada sudut ni. Kita, kaya fashion show tu ada judge kene kereta dia ada sudut ni tiu nanti. Mungkin kelip ke tu orang kan ada sudut kolleg sudut kamu ada tiu nanti. Mama, mana kolleg ni? Asal tak marriage life yang impasse, tanu mana manusia? Sudut single yang kini mana? Karena bandung macam pirimi. Magula kata kerana buat kehilapan kata apa tu mekian ni. Mena meking, honda lah meko tora lah, lese kala denda. Me kagak datang. Lese kala denda. Madi nang kian manggil arar pilihan dari tau mizin arar. Indi ibu kota nak koh kena kadek. Tapi me gua loria kena lah denda. Itu nara inno taraga kila mali kene. Uo, nada ram denda me gua. Tati. Mulin nak kowe hari hitiya, dan nak kowe wat lah. Kowe wat mana? Me vidim vidi, udah kaya mata pira, poda balanda, dawal kaya mata pasi kita balanda. Oh, mana poda balagan ni anak kota, kau luar ini kene kita dah wadi ini. Ini game poda, ni kau versi kena ganda ku. Tapi, me foto stik karang ini an lah. Lepas kita dah me wadi ni, me dikarang ini nanti jangan leleng eliti. Kata agan ni, papa tu, mama me ni, kamera dia ni dah me, hey, kebal lah muka agan tu, pilih belakang tu, muka kata agan tu beri. Mama me, kisah mana agan tu, kamera dia ni. Jania ke birthday party ke honde? Kali ni anna? Balamku. Me? Balam ke hari anna? Wo ani barang anna onya. Mama ni tu ikapai mas set. Ibu nanti tu mizewar dengan company ke special duty. Danno ni ugalang kita tak ke slogan ni ke mukad gila? Raja kariya, dewa kariya, we. Me jehan. Oya ada wati ni slogan ni kadu? Eh mana tu mama? इस स्लोगन ने कहे है तेरे माँ वैल्टे अब ना मैं ओवर हरियाणे और स्लोगन का तरह हरियाणे इतने वो यहाँ निवारे आधा बर्थडे पार्टी के लिए नॉन हरे एन्ना जहाँ से लोकसर में मिली हूँ मैं देने को तो ये ना को होने पंचाली मुना तारंग ऑफिशियल द, हैं?
එකම ගෙදර එහා පැත්තේ කාමරේ ඉඳගෙන කම්පැනි එකේ ඩිරෙක්ටර් තමන්ගේ බෑනට රාජකාරි පවරන්නේ ලෙටර්ස් වලින්. මේ ජහන් අපේ තාත්තා ජීවිතේටවත් ලියුම් වලින් රාජකාරි කරන බොස් කෙනෙක් නෙමෙයි. අපි බලමුකෝ මොකද්ද මේ එයා එයාගේ බෑනට එවල තියෙන ස්පෙෂල් ඩියුටි එක කියලා. පංජාලි. සමහර කම්පැනි එක ලීලා දෙන්න මගේ නමට. ඔයාගේ නමට? ඔව්. බලමුකෝ. ජෙහන් බරපතල විනය විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් පෙරවරු 10ට පෙර සේවයට වාර්තා කරන්න. ජෙහන් අපි මොකද්ද ඔයා කරපු වැරද්ද? කියන්න මොකද්ද? මම මොකද කරපු වැරද්ද? ඒක අහන්න ඕගොල්ලන්ගේ තාත්තනේ. මයි මර ඉස්සලා සල්ලි හොල්කම් කරලා මාව ඇල්ලුවා වගේ. දයාසේකර මම මොන දෙයක් කරු කරලා දන්නේ. ඔය දයාසේකර ඉන්නේ අපේ තාත්තට ලනු ගිල්ලවන්නම තමයි. නව්. ඉන්නකෝ. මම තාත්තෙන් ගිහින් අහන්න මේක තේරුම් මොකද කියලා. පංචාලි. ඔබ එනතු ඉන්නකෝ. තාත්තගේ විනය පරීක්ෂණයට මම ෆේස් කරනවා. තමන් වැරද්දක් කළා නැත්නම් ඒකට බය වෙන්න දෙයක් නැහැ නේ. අනේ උනාට ජෙහන් පංචාලිව බය නැතුව ඉන්නකො. ඔයාල ඇස් වෙලා ඉන්න පාටිකට යන්න. මම ඉක්මනින් ඉන්න. රහන්. රහන්. පුතා මම නෝට් ලියුමක් කැවෙන්න. ලියුමක් කැවෙන මට. අර හිඳීවි කොතනක මංගල සේවයද? නෑ එතනින් නෙවෙයි. බලන්න බලන්න පිටරට ලියුමක් නේ පිටරට කාගෙන්ද පුතා ලියුමක් මගේ නීත්‍යානුකූල බිරිඳගේ තරහකින් ඇත්තේ ඒ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න මට කරන්න පුළුවන් ඔයාගෙන් 10000 වාරයක් සමාව ඉල්ලන එක විතරයි. ඔයාට කවදා හරි තේරෙවි මේ චාපගත තීරණය හරි කියලා. මොනවා වුණත් පහන් පුතු පැටිය විසල්ටි. මම පුතු පැටිය තරන් විසල් එක්ක ගියේ වා කරපු ශ්‍රේෂ්ඨ කැපකිරීම හැලු කරන නෙවෙයි. ඔයාට අනුන්ගේ ගෑණියෙකුයි දරුවෙකුයි එක්ක නෙවෙයි. ඔයාගේම පවුලක් එක්ක ඔයාගේම ලෝකෙ ජීවත් වෙන්න ඕන හින්දා. පහන් මට ඔයා අවසර දෙනවද අර කලින් වගේ සහෝ කියලා ඔයාට කතා කරන්න? ඔයා කරපු කැපකිරීමට උපහාර විදිනවට අපේ පුතු පැටියට අපි පහන් කියලා නම තිබ්බා. පහන් සහෝ ඔයාට අපේ පුංචි පහන්ට හැමදාම මතක තියාගන්න එයාගේ ෆොටෝ එකක් මේ ලියුම එක ඇති. පහන්. පහන්.
පුතා කොඩෙන්න ඕක දෙන්නකො මේක තියා බල බල ඉන්න ගියාම ඔයාගේ දුක තවත් වැඩි වෙවි අම්මා ඔක කත්තේ පුචර දාන්නද මේ වගේ දරු පැටියෙක්ගේ ෆොටෝ එකක් පුච්චන්න තරම් මම යකින්නියක් කියලා හිතුවද? මොනවා වුණත් දැන් මේ දරු පැටියා ඉන්නේ එයාගේ නියම අයිතිකාරයන් ළඟ. එයාගේ දිමව්පිය ළඟ. මෙයා ඔයාට අයිති නෑ පුතා දැන්. හැබැයි වුණාට මේ දරු පැටියා අපේ පවුලටම අයිති. අම්මා එවනාට ඔය ෆොටෝ එකට තව අයිතිකාරයෙක් ඉන්නවා. ඊට කලින් මට එයාට ඔක පෙන්නන්න ඕන. තවත් අයිතිකාරයෙක්? ඔව්. තවත් අයිතිකාරයෙක්. අනේ වරෙන්කෝ මේක ඉක්මනට අරලා දීපන්කෝ අනේ හැබැයිට මම මෙච්චර කෑ ගහලා කියනවා මේකේ කන හැන්නේ නැත්තේ බිරිසන් හැදිලාද පොඩ්ඩියේ කියන දේ අහලා මට මේකට උදව්වක් කරපන්කෝ ඇවිල්ලා පොඩ්ඩක් මේක තාමරේ නෑනේ කාමරේ නැත්ද දන්නෙත් නෑ මිනි මිනි පොදේ ලාඳුරේ තෙමි තෙමි ඉඳ හිට මතක් සිහි වෙනවා මොකද පොඩ්ඩිය මේ අද චූන් එකේ මේ ඔය ගවුම ගලවලා වෙන එකක් ඇඳගෙන වරෙන් කුස්සියට එලෝ කෝටියක් වැඩේ අයියෝ අම්මා අද නම් බෑ අද මට ලොකු වැඩක් මොනවද උඹට තියෙන වැඩ දරුවෝ නෑවිල්ල කැවිල්ල පෙවිල්ල රෙදි හේදිල්ල අනේ මගේ කට දරුවෝ නාවන්න කවන් පුවන්න තිබ්බා චාප පහන් අයගේ පුතු පැටිය අරන් නොයන්න මොකද ඒකව නෑවම උඹට හතර මහා නිදානේ පහල වෙනවද මේ මගේ මුකුත් අහගන්න එපා වරෙන් යන කුස්සියට අද අර සෝමිගේ කොළු වගේ ගෙපල කපනවා එතනට ඉදිආප 200ක් දෙන්න ඕන එතකොට බඩා මුදලාලිගේ ඕඩරේ තියෙනවා අනේ වරෙන් කුස්සියට යන්න අනේ අනේ අම්මේ බඩාගේ නෙමෙයි මහරජුරුවන්ගේ ඕඩරේ තිබ්බත් අද නම් බෑ මට ලොකු වැඩක් හරි පිටි ඇවිල්ලා පැත්තක තියමුකෝ උඹ අද මේ කොහෙද යන්න හදන්නේ පහන්නයගේ හිත හදන්න පහන් අයියාගේ හිත හදන්න පහන් අයියාගේ අම්මලා තාත්තලා ඉන්නවා උඹ බීදෙන්න නැතුව හිටහන් ඇත්ත අම්මලා තාත්තලා කියන්නේ දෙවිය බුදුන් වගේ තමයි අම්මේ ඒ වුණාට සමහර වෙලාවට ඒගොල්ලන්ට කරගන්න බැරි දේවලුත් තියෙනවා ඒ බැරි දේ මේ පුංචි කෙල්ලට කරන්න පුළුවන්ද කියලා බලන්නයි මම යන්නේ අම්මේ මේ පිටි කෙටිල්ල ඇනිල්ල හැමදාම ඉතින් අම්මා කරන එකනේ අදටත් සමා වෙලා එක තනියෙන් කරගන්නකෝ මේ බැරි වැඩේ කරන්න යන පුංචි කෙල්ලට උදව්වක් හැටියට අනේ අම්මේ මොකක් කිව්වේ කියාපන් සිංහලෙන් මේ
සිංහලෙන් කියනවා නම් අම්මේ පහන් අයියා මට කෝල් කරලා කිව්වා වැවගාවට එන්න කියලා. එච්චරයි. පොඩියේ දැන් ඔය YMBA කියන්නේ මගේ සිස්ටම් එකනේ. ජෙහාන් කියන්නේ මගේ බෑන බව ඇත්ත. මේ කොම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න බවත් ඇත්ත. හැබැයි ඌට උවමනාවක් නැහැ අපේ ඔය ෆයිල් වල තියෙන අවුල් බියවුල් හරවසන්ට. රජ මහත්තයෝ. ඒකනේ මාත් කියන්නේ. චෙ. මගේ අම්මා පල්ල. මාව මැරුවත් මම ওই YMB ෆයිල් එක ගෙනියන්න දෙන්නේ නැහැ. මේ ජහන් කාර්යය මගේ බෙල්ලෙන් අල්ලගෙන මලෙම්මනේ ඔක අරගෙන ගියේ. උඹට මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් ඒක මට ප්‍රශ්නයක් නෑ. මට තියෙන එකම ප්‍රශ්නේ දැන් මේ ෆයිල් එක උතුරගෙන ගියේ එකනේ. ෆයිල් එක උතුරගෙන ගියේ එකනේ. රාජ මහත්තයෝ. ඔය ජහන් කියන්නේ ගල් ආඳෙක්. මට තියෙන ප්‍රශ්නේ YMB වේ ෆයිල් එකෙන් මිනිහා අපිව බැක්මේල් කරයිද කියන එක. බැක්මේල් ඉතින් ඌවට හරියන්නේ නැහැ. මොන බ්ලැක්මේල්ද බං? මමත් ඉතින් අවුරුදු 40ක් විතර මේ බිස්නස් එකේම ටෙම්පරාදු වෙච්ච මිනිහෙක් නෙවෙයි. ඈ මන් දන්නේ නැද්ද ඔය ට්‍රික්ස්? අනිත් එක ජෙහාන් නෙමේ ජෙහාන්ගේ තාත්තා වලෙන් නැගිටලා ආවත් අපුව තම්බන්න බෑ. අපුව තම්බන්න බෑ. Good morning, uncle. නෑදෑකම් එහෙම මතක් වෙලා තියෙන්නේ? ඔව් ඉතින් හුණු කිල්ලෝටේට හෙන ගහපුවාම ඉතුරු ටික කතා කරලා වැඩක් නෑ. බෑනන්ඩියෝ මෙන්න මේ ටික දැනගත්තොත් හොඳයි. මම්මගේ දරුමල්ලන්ට වැඩිය බොහොම ආදරෙන් තමයි කොම්පැනිය නග්ගල අරන් තියෙන්නේ. අන්න ඒක දැනගන්න. ඒක මම දන්නවා අංකල්. ඔය විනය පරීක්ෂණයේදී මට විරුද්ධව තියෙන චෝදනාව එකවුන්ටන්ට් ගහලා ෆයිල් එකක් පැහැර ගැනීම. මේ මිස්ටර් ජෙහාන් ඒක නිකම් ෆයිල් එකක් නෙවෙයිනේ. මම දන්නවා අංකල්. මං ඒ චෝදනාවට වැරදිකරු. වැඩිදිකරු අඩඩ ගොයියෝ මෙදා සැරේ හතර ගාත දාලා වැන්දා ආයේ මේ 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 බේරෙනවා එහෙම බොරු තේරුමාද මේ වතාවේ මං අංකල්ගෙන් සමාව ඉල්ලන්නේ අංකල් මට දඬුවම් කරන්න කලින් විනය පරීක්ෂණේ තියන්න ඕනේ මෙන්න මේ මිස්ටර් දයාටයි මේක රජ මහත්වෙන නිකන් කැකිලේ රජුරුවගේ නඩු තීන්දුව වගේ තීරණයක් නේ මම මොනවද කරන්නේද මේ රාජ මහත්තයාගේ ෆයිල් එකේ අංකල් එදින මම අරන් ගිය ෆයිල් එක YMB අංකල් මේ කම්පැනි එකට මේ යටිමඩි සහ බදු ආදායම් කියලා ෆයිල් එකක් ඕන කරන්නේ මේ ෆයිල් එක පුරාම තියෙන්නේ දයාසේකර මෙච්චර කාලයක් ගහපු ගැහිලි අංකල් දන්නවද ඇදුරංගල ස්ටේට් එකෙන් විතරක් ගහලා තියෙනවා මේ මාසෙට ලේබර්ස් ලගේ පඩියෙන් මාසෙට ලක්ෂ එකහමාරකට වැඩිය ලක්ෂ එකහමාරකට වැඩිය එතකොට ග්‍රීන් වැලි එකෙන් ඩඩා ඕ ඕ ඕ ඕ ඕ ඔය කතාව උතරින් නවත්තහම මම පුතේ නවත්තහන් පොඩ්ඩකින් අංකල් දන්නවද මේ දයා මේ මෙච්චර කාලයක් වැඩ කරලා තියෙන්නේ මේ ලෝකේ කම්කරු නීතියක් කම්කරු අයිතිවාසිකම් ගැන හිතන්නේ නැතුව එහෙම දෙයක් නැහැ කියලා හිතාගෙන අංකල් මේ ගැහිලි ටික වෘත්තීය සමිති වලින් එහෙම දැනගත්තොත් අතරතේ බිත්ති වලටත් මේ වල කන් තිනවා පුතාට කියන්න ඔය YMB ඒ ෆයිල් එක අපේ මේ account දයාගේ ගැහිල්ලක් නෙමෙයි මගේ පොඩි පැරලෙන්න මොනවා අංකල් අනිත් එක පුතේ මෙන්න මේක කල්පනා කරලා බලන්නකෝ මේ අපේ කොම්පැනිය පුතාලගේ අත්තනායක කොම්පැනිය වගේ ලොකු එකක් නෙවෙයිනේ මේක නිකන් කොස් හැටයක් වගේ එකක්
ඉතින් මේ කේක වැඩ කරන උන්ගෙන් යටි මඩි ගහලා රේමෙන් ඇදලා කොරලා තමයි පුතේ මේක රෝල ගෙනියන්නේ. මේක රෝල ගෙනියන්නේ. මේක අනිත් එක ඉතින් මේ දයාගේ වැඩකුත් නෙමේ. දයා මේකට පැටලෙල්ලකුත් නැහැ, සම්බන්ධකුත් නැහැ. ඔන්නෝ කතරලා දාන පුතේ ඔන්නෝ කතරලා දා. දැක්කනේ. දැක්කනේ මිස්ටර් ජිහාන්. මං කිව්වනේ මේවා මිස්ටර් රණරාජගේ මේ ෆයිල් කියලා. ඔය විනය පරීක්ෂාව උතනින් ඉවරයි නිවාරණයි තීන්දුව කියලා අහවර කරලා දාමුකෝ. ඉතින් ඕකට අපි මේ කැපෝ සංගහනේ මොකටද බෑමට මාමලක් බෑනන්න බෑ. හොඳයි හොඳයි හොඳයි. ඔය ෆයිල් එක අතල ඉස්සු කර ගන්න. මේ ළමයෝ කුමාර මෙන්න මේ අපේ ජෙහන් පුතාට හොඳ තේකක් ගෙනත් දෙන්නකෝ. ස්ටෝන් තේකක්. ඕක අතල දාමු. සාදී ජපානේ ළමයිට පැණි මඤ්ඤක දැක්කම හයි දන්නේ නැහැ කොහොමද කන්නේ කියලා. සාදිනීට කියන්න වෙන්නේ මේවා කන්නේ කටින් තමයි කියලා. මහීම බලන්න කොහොන්ටි මට ජපානේ ගෙනියන්න සීනි මඤ්ඤක නැති වෙයි වගේ. මේ මයිම අන්නර පැන්ට්‍රි කබඩ් එකේ තව මඤ්ඤොක්ක බදපුවා ටිකක් ඇති. ගිහලා ඒ ටිකත් අරගෙන එන්නකෝ. තවත් අය ඉන්නවනේ මේකෙද මේවා කන්න. අම්මා පහන් අය කොච්චර ෂොක් එකකින් හිටියද මේවා දැක්කම නම් කතාරි නේද? හලෝ හලෝ මයිම බේබි කවුද විශාගේ සෝන කඩලා දාලා? මගේ ජීවිතේ හරියට රුවල්ලෙල්ලගේ නෞකාවක් වගේ මල්ටි. පහන් අයියේ තාමත් ඔයා ওই දුක හිතන කතා කියන එක නැවැත්තුවේ නැද්ද? දුක හිතන දේවල් සිද්ධ වුණාම සතුට හිතන දේවල් කොහොමද මල්ටි කියන්නේ? අපි අතීතය අමතක කරලා දාමු. අලුත් දෙයක් ගැන කතා කරමු. ඉස්සර ඔයාමනේ කියන්නේ මේ ලෝකෙ වෙනස් කරේ අතීතේ හාරහාර හිටපු මිනිස්සු නෙමෙයි අනාගතේ දිහා බලපු මිනිස්සු කියලා. ඇත්ත. ඔයාට එන්න කියලා කිව්වේ අපිට අයිති අතීතයෙන් පියඹාගෙන අපිට කාට පෙන්නන්න. අපිට අයිති අතීතෙන් අපි දෙන්නට. මේක මම අයිති කරගන්න ගොඩක් ආසාවෙන් ඉඳලා මට අහිමි වෙච්ච දෙයක්. පහන් අයියේ මේ මේ ඉන්නේ පහන්. මගේ මේ පුතු පෙ. චාපටයාගේ පුතාගේ ෆොටෝ එකක් එවන්න තරම් එයාලගේ මනුස්සකමක් තිබුණා. මනුස්සකම? යවන්න අන්නතර වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවේ එයාගේ ජීවිතේ බේරගත්ත කෙනාටත් පිටුපාලා රට ගිහපු එක තමයි එයාගේ මනුස්සකම. හරිම ලස්සනයි. බලන්න එයා ඇස් දෙක ලොකු කරගෙන hina වෙලා ඉන්න ලස්සන. චාපගේ විසල්ගේ ගතිගුණන් ගෑවිලාවක් නෑ. හරිම අහිංසක පාටයි. වදාගෙන ඉබගෙන ඉබගෙන යන්න හිතෙනවා. ආදි රාජ මහත්තයා ජිහාන්ට දෙකට නැමුණේ. දෙකට නෙමෙයි දයෝ, තුනට හතරට නැමිලා හරි වැඩේ කරගන්න එපා. බාහලා දිනවද? මහා සුලඟට
දැවැන්ත රූක්ෂ බිම කඩාගෙන වැටෙනවා. බිම කඩාගෙන වැටෙනවා. ඒත් ඔය ජපම් බට ගහ හීනි උස නැමෙනවා මේ පැත්තට මේ පැත්තට නැමෙනවා. කවදාවත් කඩාගෙන වැටෙන්නේ නැහැ. කඩාගෙන වැටෙන්නේ නැහැ. කොහොම හරි මේ මිනිහා මිනිහාගේ පැත්තට තිබිච්ච විනය පරීක්ෂණي අපේ පැත්තට හැරෙව්වනේ. ඈ? ඌ ඉතින් අපේ පැත්තට හැරෙව්වයි කියලා අපේ පැත්තට නේ උඹේ පැත්තට. උඹේ පැත්තට. මගේ බහතර විලි ලැජ්ජාවේ කකුල් පල නැති වුණා මට. අන්තිමේදී තව ඉස්සරහට ওই විනය පරීක්ෂණේ ගියා නම් අපේ දහංගට ඔක්කොම අහු වෙනවා. ඔක්කොම අහු වෙනවා. ඒකනේ බං මං අතරමඟ මේ විනය පරීක්ෂණ නවත්තලා දැම්මේ. මං කොහොමද දැනගෙන හිටියා රාජ මහත්තයෝ ওই ජිහාන් කියන්නේ ගල් ආඳික් කියලා. චි ගල් හරි පොල් හරි ආඳනේ. ආ ජිහාන් කියන්නේ පෙකිනි වෙල කපලා තියෙන්නේ බිස්නස් වලින් බිස්නස් වලින්. එහෙව් එකාට ඉතින් අපි කරන්න ගිය දහංගට අහු වෙනවනේ. ඈ ඒකනේ වැඩේ. අනිත් එක හොඳ වෙලාවට ওই විනය පරීක්ෂණේ නවත්තලා දැම නැත්තම් ඌ කලේ කොහොමත් ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපපු එක. කතා කළව දන්නේ නැහැ නේ පහන්නයි. ඔයාට මේ පුතු පැටියාගේ ෆොටෝ එක දිහා බලලවත් සතුටු වෙන්න පුළුවන්. මුළු ලෝකෙම ආවට බනින්දි. ඔයා මුළු ජීවිතේම කැප කරේ මේ පුතා වෙනුවෙන්නේ. ඒත් ඒක අනිත් පැත්ත බලද්දි තව කෙනෙක් ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. කාටද? කවදාකවත් හදන්න බැරි අසාධාරණයක්. ඒ අසාධාරණයට සාධාරණ ඉෂ්ට කරන්න අපි තවත් පරක්කු නෑ පහන් අයියේ. අපි බොහොම සූදානම් ශරීරයෙන් දැන් ඉන්න ඕන. අපි ওই සේවකයන්ගෙන් ගහන ගැහිලි අරෙව්ව මෙව්ව ඔය ජරමර ජෙහන් පුතාට අහු වෙන්න නම් තියෙන්න හොඳ නැහැ. අහු වුණොත් පුතේ ඉඳලා ඉවරයි. විනාසයි අපි. ඒ හින්දා දයෝ අපි බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් වගකීම ආජමත්ය මගුලක් කතා කරලා හිතහන්කො මේක අහග මගුලක් නෙමෙයි රජ මහත්තයෝ අර අර බලන්නකෝ මොකටද වෙන්නේ මගුලක් නෙන්න කවුද ජෝඩුව කවුද බං ඒ දෙන්න කවුද ඔව් ඇයි දෙයියනේ අර ඉන්නේ පහන් බේබි සිරීලා කෙල්ලයිනේ මලහත් කිනවයිනේ මේක විදේට උඹට අඳුර ගන්නට බැරි වුණා නෙවෙයි එන්න බෑ පහන් පහන් මොකද්ද මහිම මේකේ තේරුම 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 මේකයි සාදි. එයා ඇවිල්ලා. විශාක මාව බලන්න ඇවිල්ලා. මහිම. ඔයා කියන්නේ කෝල් කරේ මේ චිත්‍ර තියලගේ විශාක කියලාද? එයා ඉස්සරහ තොමම තමයි. ඉස්සර අපි ඉස්කෝලේ යද්දි දෙන්නම කතා වෙනවා හවසට සෙල්ලම් කරමු කියලා. හැමදාම මට කලින් එයා ඇවිත් ඉනවා. ඇවිල්ලා චිත්‍රයක් කර මොකක් හරි තියලා හැංගෙනවා. පස්සේ පස්සේ ඉතින් මම මොකද්ද කරන්න කියලා හැංගිලා බලාගෙන ඉන්නවා. මහිම. ඔයා හිතන්නේ විශාක තාම එහෙමයි කියලා. එයා තාම එදා හිටපු විශාකමයි. එදා යාළුකම අද ආදරය වෙලා. එච්චරයි වෙනස. නෑ මහිම. ඔයා හිතනට වඩා ගොඩක් දුරට විශාක හිතනවා. ඒක යා චිත්‍රය ඇඳලා තියලා
ඊට කෝල් කළා අපහු ගියේ. අපහු ගියේ? මාව දකින්නවත් නැතුව අඩුම තරමේ මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්න නැතු. නෑ නෑ නෑ. එයාට එහෙම යන්න බෑ සාදි. නෑ මහින්. අමාරුවෙන් හරි එයාට මේ වෙලාවේ ඒක කරන්න වෙනවා. මොකද ඔයාව හම්බුණාට පස්සේ ඔයා කිව්වොත් විශාක ඉන්න කියලා. එයා ඉල්ලීම ඉෂ්ට කරොත් එයාගේ ටාගට් එකට එයාට යන්න බැරි වෙනවා. ඉෂ්ට නොකරොත් ඔයාගේ හිත රිදෙනවා. එතකොට සාදි ඔයා කියන්නේ විශාකගේ ඉල්ලීම ඉල්ලන්න චාන්ස් එකක් තියන්න නැතුව ගිහින් කියලාද? අනේ සාදි.